මෙත්ත සූත්‍රය. මෙත් පැතිරවීම ගැන වදාළ දෙසුම. යම් ශාන්ත වූ එයමා නිවන්සෝයක් වේද, ඒ ලබාගන්ට කැමති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන, ඍජුකම තියෙන්න ඕනි, වඩාත් ඍජු වෙන්න ඕනි. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕනි, මුදුමලොක් වෙන්න ඕනි, නිහතමානී වෙන්න ඕනි, ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕනි, කාටවත් බරක් නැතුව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්න ඕනි, වැඩ කටයුතු අඩු කෙනෙක් වෙන්න ඕන, ශාන්ත ඉන්ද්‍රියන් ඇති කෙනෙක් වෙන්න ඕන, තැනට සුදුසු නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕන, හිතුවක්කාර විදියට ගොරෝසු නොවෙන්න ඕනි, දායක පවුල්වලට නොඇලී සිටින්න ඕන, සිව්පස්සයට ගිජු නොවී ඉන්න ඕනි, ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගරහවට ලක් වෙන විදිහේ කුඩා වරදක්වත් නොකර ඉන්න ඕනි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. තැති ගන්නා වූ සුළු යම්සි සත්‍යයෙක් ඉන්නවා නම්, තැති නොගන්නා රහතුන්ද සිටිනවා නම්, ඒ හැම දෙනා ඒ වගේම දිගසිවුර ඇති සතුන් හෝ වේවා, මහා සිරුර ඇති සතුන් හෝ වේවා, කුඩා සිරුර ඇති සතුන් හෝ වේවා, ඉතා කුඩා සිරුර ඇති සතුන් හෝ වේවා, දක්නට ලැබෙන සතුන් හෝ වේවා, දැක්ක නොහැකි සතුන් හෝ වේවා, දුර සිටින සතුන් හෝ වේවා, ළඟ සිටින සතුන් හෝ වේවා, ඉපදී සිටින සතුන් හෝ වේවා, උපතක් කරා යන සතුන් හෝ වේවා, සියලු සත්වයෝ සූපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. තවත් කෙනෙක් තව කෙනෙකුව රවටන්න එපා, තවත් කෙනෙකුට අවමන් කරන්න එපා, දොස් කියන්න එපා, තරහ ගන්නත් එපා, තව කෙනෙකුගේ දුකට කැමති වෙන්න එපා. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා දිවිහිමියෙන් ආදරෙන් රැක බලා ගන්නවා වගේ, ඒ විදිහටම හැම සත්‍යයක් ගැනම ප්‍රමාණ රහිත කොටම මෙත්සිත පතුරවන්න ඕනි. උඩට යටට හරස්සතට කිසි බාධාවක් නැතුව වෛර නැති, සතුරු නැති, මෛත්‍රී සහගත සිත සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ රහිත කොටම පතුරවන්න ඕනි. හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, හිඳගෙන ඉන්න කොටත්, නිදන කොටත්, නොනිදා ඉන්න කොටත් මේ මෛත්‍රී භාවනාව ගැන සිහිය පිහිටුවාගෙනමයි ඉන්න ඕන. මේ මෛත්‍රී භාවනාවට බුදුසසුන තුල කියන්නේ බ්‍රහ්ම විහරණය කියලයි. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නේ නැති ඒ සිල්වත් කෙනා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වෙලා පංචකාමයේ ගැන ඇති ආශාව දුරුකළොත් ආයෙත් නම් ගර්භාෂයක උපතක් ලබාගෙන නිදන්නට එන්නේ නැහැ. මේ වනාහි මෙත් සූත්‍රයයි. ඛුද්දක පාඨ පාළි නිමාමිය.